මේ කතාව පටන් ගන්න මං ඉතා පුංචි කාලේදී මං ඉපදුනේ බොහොම දුප්පත් පවුලක. ගොඩාක් වෙලාවට අපිට හරියට කෑම වේලක්වත් කන්න පුළුවන් කමක් තිබුණ නැහැ. අපට මොනවා හරි කෑමක් ලැබුණම අම්මා හැම වෙලේම අම්මගේ පංගුව මට දුන්නා. අම්මා කෑම ටික මගේ පිඟානට දාන ගමන් කිව්වේ, "ඔයා කන්න පුතා, මට බඩකින් නැහැ" කියලා. අම්මා මට කිව්ව පළවෙනි බොරු ඒකයි. මම ටිකක් ලොකු වෙද්දී අම්මා අම්මගේ විවේක කාලයක් ගත කරලා අපේ ගෙවල් ළඟ තිබුණු ඇලේ මාළු අල්ලන්න පටන් ගත්තා. අම්මට ඕන උනේ එහෙම හරි මගේ පෝෂණය වැඩි වෙන්න මාළු ටිකක් හොයාගන්න. දවසක් අම්මට මාළු දෙන්නේ ගහුවෙලා ඒකෙන් සුප් එකක් හැදුවා. මම සුප් බොන අතරේ මම කාලා ඉතුරු වෙච්ච මාළු කටුවල තිබුණු පුංචි මාළු කෑලි අම්මා කනවා මන් දැක්කා. මගේ හිතට ලොකු දුකක් දැනුණා. ඊට පස්සේ මම මගේ ඉතුරු මාළු ටික අම්මට දෙනකොට අම්මා කිව්වේ, "ඔයා කන්න පුතා, මම මාළු කන්න එච්චර ආස නැහැ" කියලා. අම්මා මට කිව්ව දෙවනි බොරු ඒක. මට ඉගෙන ගන්න මුදල් බදි වෙද්දී අම්මා ගෙවල් ළඟ තිබුණු ගිනි පෙට්ටි කම්මල්ට ගිහින් පාවිච්චි කරලා ඉවර දාපු ඉස් ගිනි පෙට්ටි ටිකක් ගෙනාවා. අම්මා ඒවට අලුත් ගිනි කුරු දාලා පිරෙව්වා. ඒකෙන් අපිට පුංචි ආදායමක් ලැබුණා. එක සීතල රාත්‍රියක මම නිින්දෙන් නැගිටලා එද්දී අපේ අම්මා ඉටිපන්දන් එළියේ සීතලේ ගැහි ගැහි ගිනි පෙට්ටි පුරවනවා මම දැක්කා. අම්මා දැන් නිදාගන්න, ඕක හෙට කරන්න පුළුවන්නේ" මං අම්මට කිව්වා. අම්මා එතකොට මගේ දිහා බලලා hina වෙලා මෙහෙම කිව්වා, "පුතා ගිහින් නිදා ගන්න. මට නිදිමත නෑ." අම්මා මට කිව්ව තුන්වෙනි බොරුව ඒක. මගේ අවසාන විභාගෙට යද්දි අම්මත් මාත් එක්ක ආවා. මං විභාගෙ ඉවර වෙනකල් අම්මා එළියේ ගිනි අවුවේ බලාගෙන හිටියා. සීනෝ ගහපු ගමන් මම අම්මා ගාවට දුවගෙන ගියා. අම්මා මාව ආදරෙන් වැළඳගෙන උණු වතුර බෝතලෙන් තේ ටිකක් දාලා දුන්නා. අම්මා අවුවේ දහදිය දමමින් හිටිය නිසා මම තේ කෝප්පේ අම්මට දීලා ඒකෙන් අම්මට ටිකක් බොන්න කියලා කිව්වා. ඊට පස්සේ අම්මා මට මෙහෙම කිව්වා, "පුතා බොන්න, මට තිබා නෑ." අම්මා මට කිව්වා හතරවෙනි බොරුව ඒකයි. තාත්තා මරුණට පස්සේ ඔක්කොම බර අම්මගේ කරට වැටුණා. ඒක හරිම දුෂ්කර කාලයක්. අපි බඩකින් දුක් විඳා. ඒක දැකපු ගොඩාක් අය අම්මට කිව්වේ නැවත වරක් කසාද බඳින්න කියලා. ඒත් මට වෙනස්කමක් වේවි කියලා හිතලා අම්මා මට මෙහෙම කිව්වා, "මට වෙන කාගෙවත් ආදරයක් ඕනේ නෑ." අම්මා මට කිව්ව පස්වෙනි බොරුව ඒකයි. මගේ අධ්‍යාපනය නිමා කළාට පස්සේ මට පොඩි රස්සාවක් හම්බුණා. අම්මා විඳ දුක් වලින් අම්මා බොදවන්න කාලය ආවා. ඒත් අපේ අම්මා හැමදාම පරණ පුරුදු විදියටම පොලට ගිහින් එළවලු විකුණා. මගේ සුළු පඩියේ මම අම්මට සල්ලි යවන්න ගත්තම අම්මා මට ඒව ආයේ හරවලෙව්වා. "මට සල්ලි එපා පුතා, මගේ වැඩවලට ඇති වෙන සල්ලි මට තියෙනවා." අම්මා මට කිව්වා හයවෙනි බොරුව ඒකයි. මම මගේ මාස්ටර්ස් උපාධියට ඉගෙන ගන්න පටන් ගත්තා. ඒකට වියදම් කළේ මං රැකියාව කරපු ආයතනයේ. මං ඇමරිකාවට ගියා. මට දැන් ලොකු පඩියක් හම්බ වෙනවා. මම අම්මව ඇමරිකාවට ගෙන්න ගන්න හිතුවා. නමුත් මගේ ඉගෙනීම් කටයුතු අතරේ අම්මා ඉන්න එක මට බාධාවක් වෙයි කියලා හිතලා අම්මා මට මෙහෙම කිව්වා, "මට ඔය වෙන රටවල් වල ඉඳලා පුරුදු නෑ පුතා." අම්මා මට කිව්වා හත්වෙනි බොරුව ඒක. අන්තිම කාලේදී අම්මට පිළිකාවක් ඇතුළේ රෝහල් ගත කළා. මම ඇමරිකාවෙ ඉඳන් ගෙදර ආවා. එතකොට අම්මා ශල්‍ය කර්මයක් කරලා ඇඳට සීමා වෙලා හිටියේ. අම්මා hina වෙන්න උත්සාහ කළා. ඇගේ ඇඟ කෝටුවක් වගේ වෙලා. ඒත් මම දුකින් කියලා තීරුම් ගෙහින් ඇයමට අමාරුවෙන් මෙහෙම කිව්වා, "මට අමාරුවක් නැහැ පුතා." අම්මා මට කිව්වා අටවෙනි බොරුව ඒක. එහෙම කිව්වා අම්මා අවසාන හුස්ම හෙළුවා. "ඔව්, මගේ අම්මා දේව දූතියක්. අම්මලා දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීම ගැන හිතන්න වචන නැහැ. දරුවන්ම කුසටා දවසේ ඉඳලා අපිත් එක්ක ඉන්න අම්මා එදා වගේම තාමත් අපිට ආදරේ. ඒත් උස්මහත් වෙලා සංකීර්ණ ජීවිත ගත කරන ඔබට අම්මා සමහර විට මග ඇරලා ඇති. ඔබ කොයිතරම් දුරක හිටියත් හැමදාම අම්මට වචනයක් කතා කරන්න, ඇගේ දවස ප්‍රීතිමත් කරන්න ඒක හොඳ උත්තේජනයක් වේවි."